නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයමි නමස්කාර වවා දම්ෘුවනට සැමදා සදහම් සරනයමි, නමස්කාර වවා සගරුවනට සමදාමහාසාංග සරණයමි නමස්කාර වීවා තුනොරුවනට සැමදාතිසාරණ සරණයමි, සාදු සාදුසාදු ඒ භාග්‍යවත්තු අරහත්තුූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ න මස්කාරය වේවා. අපගේ පරමපූජනීය කල්්‍යයානුමිත්‍ර පවත් ලොකුස්වාමීන් වහන්සේට දිදුක් නිරෝගී චිරජීවනය දීර්ගයි සම්පත්තිය උදාවේවා. සැදැවත්, වාසනාවන්ත පින්වත් අද ඔබ සූදානම් වෙන්නේ පුරුදු පරිදි මේ ආයතන කුසල දහම් වැඩසටාන තුළින් ජීවිතය පිළිබඳ තවත් ඒ ගැඹුරු ආකාරයකින් විවරණය කර ගැනීමටයි එ නැත්තම් මේ ජීවිතය යතා ස්වභාවය ඇත්ත ස්වභාවය විවරය කරගඩ එ විවරණය කර ගැනීම තුළෙන් මේ ජීවිතය තතියෙන නැත්තම් මේ සංසාර ගමනට තියෙන බැඳීම ඇල්ම දුරු කරගෙන මේක නිදහස්සෙන්ට මගක් සොයාගන්නයි කල්පනා කරන්න. භාග්‍යවතුන් වහන්සේ විවිධ ක්‍රමවලට සංසාරික ජීවිතයෙන් නිදහස් වෙන ආකාරය අපට පෙන්නුම් කොට වදාල. එක දහම් පර්යායන් ඒ අතරින් ප්‍රධාන එකක් තමයි මහාකාශ්‍යව මහරාතන් වහන්සේ ඇතුළු ශිශ්්‍යානු ශිෂ්‍ය පරම්පරාව කටපාඩමින් දරාගෙනාපු සංයුත්තනිකායේ හතරවන කොටසට අයත් සලායතන සංයුත්තය තුළින් දේශනා වෙන ආයතන ගැන කරෙන්න්න අව් දශනාව මේ ආතිී විශිෂ්ට දේශනාව පසුගිය දේශනාවලදී මේ අභ්‍යන්තර ආයතනවල අනිත්‍ය දුකානාත්ම කියන ත්‍රලක්ෂණය ගැන අපිට ඉගෙන ගණඩ ලබුණා ො අභ්‍යන්තර ආයතන කියගැන ඇස खाන නාසය දිව කාය මන මෙන්න මේ ඇතියන අනි්‍ය ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිවා අනිත්‍යයි කාය අනිත්‍යයි මනස අනිත්‍යයි යමක් අනිත්‍යනං ඒ දුකයි යමක් දුකනං ඒ අනාආත්මයි මේ කරුණු ටික අපි එදා ඉගෙනගත්තා එතකොට මේ කරුණු ඉගෙනගන්නකොට තමයි අපිට මේ ආයතනවල ඇත්ත ස්වභාවය තේරෙන්නේ අපි මම කියල මගේ කියල මගේ ආත්මය කියල මේ අල්ලගනී තියට මේවා හේතුන් නිසා ඇතිවෙච්ච පලයන් මිසාක් ඇත්තටම මෙතන මම කියල කෙනෙක් නෑ හැබැයි ඒක අපට මේ සාමාන්‍ය විදියට බලලා නිකං උඩිම් බලල අපි ගැන්නේ සර්ෆස් ලෙවල් එක උඩිම් පල්ලෙන් බල මේක තේරුන් ගඩබෑ එනිසා මේක ධර්මානුකූලව ඇත්තදේ ඇති සැටියෙන් දකින නුවනිින් එනත්තම් යෝනිසෝ මනසිකාරයෙන් දකිඩවන එතොට කාලයක් කැනවා මේ කෙනෙකුට මේ විදියට බලන්ඩ බුරුදුවෙෙන්ද තැන් හැම ජූටිකාලේද මේ පැත්ත පලාත අපිට මේක තේරෙන්නේ මට මතගයිනි මම පොඩිකාලෙදී මේ ඇසකණනාසේ දිවකය මන කියන එක ගැන අනිත්‍යයි කිව්වට මේ පලාතක තේරුන්න න මට මතගන අනිත්‍ය යිදි ගෙල ගවර ගෙලත් මතකනේ ඒවා කියවුනත් තේරෙන්නේ මේකට මේ කාලයක් ගත වෙනවා ඒකැන බුදුරජාණන් වහන්සේ ගැන පහදිින්න්ඩෝන පළමුෙන්ම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ගැන පහදිින්න්දුවන ආර්මහා සංගරත්නය ගැන පහදින්දවන අන්නේ උතුන් තිසරණය ගැන පැහැදිලා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සරුවඥතා ඥානය සබ්බ්ුත ඥානයගැන පහදිදවන බහෝදනෙකුට මේ ුද්ධන් සරණං ගච්චාම කියලකුවට ය සර්වඥතාඥානය ගැන පැහැදීමනෑ.ඒ සර්වඥතාඥානය ගැන පැහැදීමට අපි කියන්නේ ශ්‍රද්ධාව තියනවා කියලා. සද්ධහති තතාගතස්ස බෝධින්. එනිසාම් මේ ලේසි පාසු දෙයක්න පින්වත්න. බුදු කෙනෙකුගේ ඥානය ගැන සර්වඥතාගඥානය ගැන පාදිීන්ඩ ලැබෙනවාගයන්නේ ලෝකයේ අති උත්තම ශ්‍රේෂ්ටමදයයි. පැහැදීම ඒ පුද්ගලයාව මේ සංසාරෙන් නිදහස් කරවනවා ඒ පැහැදීම තුළින් ඒ පුද්ගලයාට විශාලපිනක් ඇතිිකරලා දෙනවා ඒ භික්කවේ බුද්ධේ පසන්න අගගේ තේ පසන්නා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත් ඒ තමයි අග්‍රම පැහැදීම අගගේ කෝපන පසන්නා නං අග්ගෝ විපාකෝහෝතීති ඒ අග්‍රම පැහැදීම ඇතිවෙන කෙනාට අග්‍රවිපා ක ලැබෙනවා එනිසා අපිට නිරන්තරෙන්ම සිහි කටයුතු සිහි කළයුතු ශ්‍රේෂ්ඨතුම උත්තමයා තථග දරහ සම්මා සම්බදුරජාණන් වහන්සේ උන්වහන්සේ තරම් මේ ලෝකයේ පිළිබඳ දැක්කපු දන්න වෙනත් උත්තමයෙක් නෑ එරෝට අනිත් මේ විද්‍යාඥයෝ විවිධ ධර්ශනිකයෝ ලෝකයේ දැක්කස් එකක මට්ටන් වලින් ඒ මට්ටමනිකන් දූ විලි වගේ ඔුන්ගේ මට්ටම දූවිලි වගේ ඒ දවිල්ල තමයි අප බහුතරයක් දෙනාට මහාලොකු දනක අහිමාල පර්වතය වගේ පෙන්න්නේ අර දූවිල්ල. ඒ දවිල්ලට පලාත පත්තුවග බුදුරජාණන් වහන්සේ දැකපු මේ ශ්‍රේෂ්ඨ දේවල් දකිින්ට හම්බවනේ නෑ හම්බ වෙන්නෙත් නෑ. එසා බුදු කෙනෙකුට පමණමයි මේ විවරණයන් කරන්න පුළුවන්. මේ ආයතන පිළිබඳ උන්වහන්සේ කරපු විවරණය. ලෝකයේ වෙනත් කිසිදු ශාස්තෘුවරයකුට කරන්න බ කරලත් නෑ එනිසා බුදුරජාණන් වහන්සේ සරණයාම නිසා පමණමයි අපිට මේ උදාර අවස්ථාවල් ලැබුණේ. ඒ නිසා අපිට අර ඇසකන්න නාසේ දිවකය මන පිළිබඳව මේ ඇත්ත බලන්ඩ පුළුවන් වෙන්න. නැත්තං අපි මේ ඇහැට ඇලේනවා කනට ඇලනෝ නාසට ඇලනෝ දිවට ඇලේනෝ කයට ඇලනෝ මනසට ඇලෙනෝ එකඇන්නේ චන්ද රාගෙන් අපි බැඳිලෑනෝ අපි උපාධන වෙනවා ඒ උපාධානය තුළින් අපිට සංසාරයෙන් ගැලවෙන්න හම් වෙන්න ආපවු ආපව් ආපව ආපව් ආයතන එකක තැන්වල හටගණ්ඩ පටන් ගන්නවා කරන්න ලද කුසලා කුසල කරමෝල්ට අනුව. ඒනිසා පින්වත්ි තැන් පසුගිය දේශනාවලදී අපි අජ්්‍යත් අනිච්ච සූත්‍රයේ අජ්‍යත්ත දුක්ක සූත්‍රයේ අජ්‍යත් අනත්ත සූත්‍රය කියන සූත්‍ර තුන පිළිබඳව යම් විවරණයක් සෑහෙන මට්ටමකට තේරුම් ගණ්ඩ පුලුවන් විදියට අපිට ඉගෙනගණ්ඩ ලැබුණා ඉති ඒ විදියට ඉගනගන්නකොට සුතු අත්තාර්ය ශ්‍රාවකය ඒක යන්නේ අස්ෘතු අත්පෘතක් ජනනෙමයි සුතු අත්තාර් ශ්‍රාවකය සුතුවත්තාාර්ය ශ්‍රාවකයා කියල කියන්නේ ආර්යන් වහන්සේලාව දකිනකෙන බුදුරජාණන් වහන්සේඒවගේම පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා ගැන විශ්වාසය තියෙන ආන්නේ කෙනාටි ගැන ශෘතවත් ආර්ශ්‍රාවකයා අන්නේ ශෘතවත් ආර් ශ්‍රාවකයා මේ ඇසගැන කලකිරෙනවා අවබෝධයෙන් කලකිරන්නේ කනගැන කලකිරෙනවා නාසේගැන කලකිරෙනවා දිවගැන කලකිරෙනවා අයගන කළකිරෙනෝ මනස ගැන කළගරෙනවා ඒ කලකිරීම නිසා ආයතනවලට ඇලෙන්නේ නිබ්බින්දම් විරජ්්‍යති ඊළඟට ඒ ඇලෙන් නැතිද නිදහස් වේ විරාගා විමුච්චති ඊළඟට විමුත්ස්මින් විමුත්තමීති ඥාණං හෝති ඒතුළින් මම දැ නිදහස්උනා කියන අවබෝධයට පත් වෙනවා කොඩ ඉපදීම නැතිවෙලායනො ජාති කීනා කීනා ජාති උසිතම් බ්‍රක්්මචරියන් බඹසර වාසය නිමාවට පත්වෙලයනු අපව බඹසරවාසය කරන්න ඕන්න කතන් කරණීය නිවන්මග වෙනුවෙන් යමක් කළ යුතුද ඒ සියල්ලම කරලා අවසාන වෙනවා නාපරං ඉත්තත්තායාති පජානාති ආපවු කරන්න කිසි දෙයක් නෑ කියන අවබෝධඥානයට න. ර ඔන්නොේ ත්වයට පත්වීම සඳහා ඇසකණ නාසේ දිවකය මන කියන මේ ආයතනවල අනිත්‍ය දුක්හ අනාත්ම එකන වෙනස්වීම ඒවගේ එහි තිබෙන අයහපත් පැත්ත දුකඒවගේ අනාත්මය මම මගේ මගේ ආත්මය කළ ගණ්ඩ බෑගන එක තේරුම් ග්ඩෝන ත්‍රලක්ෂණය තුළින් දකින්ට ඕන එහෙම කරුණොටිකත් තමයි අපි පලවෙ දෙවනි තුන්ගෙන වගේ ශේෂයම පලවන්න දෙවන වගේ වැඩසටන්වලදී කියල දෙෙන්ඩ උත්සාකර. ැ අදපි බලනවා ඒ ඊළඟ පැතිකට පිළිබඳර. ඒ තමයි විංවත්න බාහිර පැත්ත බාහිරානිිච්ච සූත්‍රය ගැන බාහිර දුක් බාහිරානත්්‍ය කියන මෙන්න මේ සූත්‍ර තුනමුල් කරගෙනයි කරුණු ිකක් ඔබට කියල දෙන්න බලාපොරොත්තුන්නේ. දැම් මේ අභ්‍යන්තර අනිච්ච දුක අනත්ත සූත්‍රගැ ඉග ගත්තට පස්සෙ බාහිර අනිච්ච දුක්ක අනත් කියන කරුණු ටි ටි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ම් පසුතලයක් අපිට තියෙනවා. කලින් අප ඉගෙන ගත්තා. තැන් ඒක අනිත් පැත්තට යනවා දැන් අනිත් පැත්ත කියලා කියන්නේ බාහිර පැත්ත තමයි ඇහැට රූප කනට සබ්ද. නාසේත තඳසුවන්ද. දිවට රස්ස කයට පහස මනසටරම අන්න ඒතික තමයි බාහිට. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහසේ දේශනා කරන්නේ සැවැත්නුවරදීමයි. රූපම් භික්කවේ අනිච්චා. නඋනාස දේශනා කරන පින්වත් මානනි මේ රූප අනිත්‍යයි. යදනිච්චන් තන්දුක්කා. ය අනි්‍යන ඒක දුකයියිති හතා දෙකක් නෑ අනිත්්‍ය වන්නේ යමක්ද ඒ දුකයි යන්දුකන් තදනත්තා යමක් දුකයිද ඒ අනාත්මයි අනාත්මයි අනාත්මයිෙනෙ හොඳර තේරුම් ගන්ඩුවන් අනාත්මයි ගැනමකක්ද අපිට ඕන විදියට අපේ වසගේ පවත් අඩබ ඒකටයි මේ යනාත්මයිකේ වසගේ පවත්තන්ඩබේ ට ඕන දියට ක්‍රියාත්ම කරවන්නබෑ. මගේ රූපය මෙසේ වේවා මගේ රූපය මෙසේ නොවේවාගේ අදා ගණ්ඩුබේ. එම නඇත අනිත් එක්කෙනගේ රූපය මෙසේ වේවා යාගේ රූපය මෙසේ නොවේවා. මෙම මෙම වෙන්න ඕනගේ හද්ඩබේ. එතට මගේ ආත්මය කියල ගණ්ඩුවේ. යද නත්තාතන් නේතම් මම එතකොට යමක් අනාත්මන මගේ කියල ගණ්ඩබෑ නේසෝ හමස්මි මම කියල ගණ්ඩ බෑ නොමේසෝ අත්තාාති මගේ ආත්මය කියළ ගණ්ඩබෑ. ඒව මේතන් යතා භූතන් සම්ම ප්ඥාය දට්ට බං. ඕන්න ඔය විදියට දියර්ණු කරනලද ප්‍රඥාවෙන් යථාර්ථය දකිින් ඕන කියලා බුදුරජාණන් වවාසේ දේශනා කළා. තැන් අපි මේ රූපවලට අම්ම ප්‍රිය වූ මනාප වූ, කාන්ත වූ ඉස්්ට වූ ඒ රූප වලට කොච්චර ඇලිලදින්නේ කොච්චර බැඳිලද ඉන්නේ කොච්චර මුලාවෙලාදන්නේ. සමහරු රූපය මුල් කරගෙන මිනි මරාගන්න සමරු රූපය මුල් කරගෙන දබර කරගන්න. ඊර්ෂයා කරන වෛරගන්නෝ ගොඩා කකුසල කර්ම කරනවා ඒමකද ඒ රූපයේ අතහර්ථය දන්න ඇති නිසා සමහරු එම රූපේම විනාස කරලදන ි පසුග කාලවල දැක්කේ තමන් ආදරය කරන පෙම්වතිය වෙනත් කෙනකුටට අයිතිවෙයි කියලා තමාවිසිම්ම ආවිධයකින් ඇනලා ඒ කෙනාව විනාශස කරලදන. ඒ රූපය නැති කරලදාන. තැක්කදක තියෙන බයානකම එතකට මේ ඇත්ත ස්වභාවය දන්න නතිීන්ද. ඒ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දන්නවා පිට ඕන දේ පවත් අන්ඩ බෑ කල දන්න ඕන. දැන් ඒ තමා විසින් ආදරය කරපු නැත්තං බැඳිලාගිය හිත බැඳිච්චේ රූපය යම් දවසක වයිසට යනවානේ. ඒ ලස්සනට නිකං හිනාාවෙනකොට මුතුකැටවන් දත් තිබිච්චේ වක් හාට බැඳිලා දත් කැඩිලා දත් කැලවිලාගේ ඉල්ලා දත්පුරුවන්ඩ වෙලා අන්තිබේ දත් සැ්ට එකම කැලවිලාගේ ඉල්ලා මෙහෙම වෙනවාන්නේ. අපිට ඒගේ දකිීමේ නුවනක් තියෙනවාද නෑ අපි උඩිම් පල්ලෙන් බල ඒ මොහොතේ දකින ෂනික චිත්‍රයට තමයි මුලාවෙන්නේ ඒ ෂනික චිත්‍රයට මුලාවෙන්න ඒ රහතන් වහන්සේලා අහිමනෙමෙයි ඒ උත්තම ආර්යන් වහන්සේලා හිමනෙමෙයි ඒ රූපයේ ඇත්ත ස්වභාවේ දකිනවා මහාකාශ්‍ය මහරතන් වහසේ රන්වන් පැති සිරක්තිිච්. ුදුරජාණන් වහන්සේගේ රූපයට පමණක් දෙවෙන වූ ඒ පිප්පලී කුමාරය මනතරන් ලස්සන රූපයද හැබැයි විවාහ වඩ කැමතිනෑ බද්ධකාපිලානී දෙවගනකට දෙවියකුට නැතං දේවතාවියකට සමීපයි මිනිස් තත්තේ ඉක්මවාගිහිල්ලා එඒ අතර චචර ලස්සන රූප හැබැයි කම් සැපේට කැමතිනෑ දන්නවා කවධහරි මේ රූපය වෙනස්සෙනවා මේ රූපේ මේ තියෙන අලංකරණය නැතිලායනෝ මේ හම අව පැහැ ගැන්න නො මේ කෙස් පැහෙනවා දත් වැටෙනවා මේ සේරම ඒ ඇත්තෝ හොඳට දන්නවා දැ නූතනය අපි මේක දන්න නෑ දන්නෑ කියලා කියන්නේ මේ කාලේ සම්පූර්ණ මේ ලකුණු දෙන්නෙම හමහ පැහැයට බාහිර පැහැයට පුද්දුම තැනක් තට්ටිකට පුදදුම තැන කෙස්්ටිකට පුදුම තැන ඔ එතකොට දැම් මේ මේ වගේ මේ පවත්තන්ඩ බැරි ඒවට තමා ලකුණු උපරිම ලැබෙන්නේ වෙනමතියනවා බියකල්ච ඒ ඇන්නේ යලංකරණය සම්බන්ධ පාට මාලා නගරයක් ගත් තම මීටර් පන්සිය පන්සීය ලළගඟ ළග ළඟ ලංඟ වගේ බ මේ කාලේ බියුටිය එක තමා ඇදල යන්න නැගල යන්නේ සල්ලි ගානක් වියදං කරලා කොන්්ඩෙ ස්ත්‍රේට් කරගන්න කොන්ඩෙ පාට කරන්න ඒවට තමා ගොඩාක් සල්ලි වියදන් කරන්න. ඊළඟට මේ හමේ පැහැය හදාගන්ඩ මේකප් කරන්න ඊලාට ඇඳුවම් පැළඳු. ඉලාට ආහාර තැ ලෝකයේ වැඩීම බිස්නස් වන පැති මේේ පැත්ක් ඇඳුම් පැළඳම් අනි පැත්තෙන් ආහාර අනි පැත්තෙන් ලස්සන කරනවා බියට ඔ මේ තියෙන ඉලාඩ ඒ ඔස්සේ ගොඩනැගිච්ච කල්චර්ය ගත්තියනවා සංස්කෘතිය ඒ සංස්කෘතිය තමයි මේ ඒහා ඒ සම්බන්ධ තරග පැවැත්වීම තැන් චර්ම සම පිළිබඳර ඊළඟට ලෝක රූ රැජින රරජන ඒඒ රූරජිනවල් එති ඒ විදියේ මේ බාහිරව මේ රූපයත් එක්ක ගනු දෙනු කරන මහා තරග මේ උඩිම්ම ඉහලින්ම තියලා තියනවා. බුදුරජාණන් වහන්සේ මාගන්දියට කියන්නේ මේ අසූචි වලින් පිරිච්ච මේ සූචි කලයක් වගේ තියෙන මේ අපවිත්‍ර ශරීරය පයිංවත් ස්පර්ස කරන්නවන් කැමතිනයගේනවා. ඒකට තමා මාගන්දයක් කිපිලා වෛර බැනගන්න. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව බාගන්ධියගේ අම්මට යිතාත්තට යිතේරෙනවා. එද දෙනාම සෝතා පන්න වනවා. අමුත් මාගන්දය වෛර බැඳගෙන අදටත් නිරයටකි ඉල්ලන්න. එතොර දැම් මේ දේශනවල් කරගෙන යනකොට විදිහයට දකිින්ද පුළුවන් මේ කියන කතාව ඇත්ත නොව ඇත්තම ඇත්තන මේ කියන්නේ කියල යම් කෙනෙකුට තේරු ගණ්ඩ පුලුවන් එඒ වාසනාවන්තයි. එ එතකොට ගැටෙන්නේ එය තේරුම්ගන්න අනේ බුද්ධ වචනය කොච්චර පරම සත්්‍යයද. මගේ රූපයේ දැන් කොච්චර වෙනස්සෙලා ගියාද. මගේ දරුවන්ගේ රූප කොච්චර වෙනස්සෙලා ගියාද. මගේ ස්වාමියයාගේ රූපය කොච්චර වෙනස්සෙලා ගාද භාරයාවගේ රූපිය කොච්චර ෙනස්සෙලා ගියාද මන් දන්න හිතවතුන්ගේ රූප කොච්චර වෙනස්සෙලා ගියාද ඇත්තන මේ කතාව අම්මේ බුදුරජාණන් වහන්සේ නම් ශ්‍රේෂ්ටම උත්තමය උන්හන්සේගේ මේ දේශනාව පරම සත්්‍යයකි කී කියය මෙයා සතුතු වෙන විතරන්න මේ සරණය න එතකට එයාට සයා ලැබෙන්නේ ශ්‍රේෂ්ටම සරන එනිසා බිංවාත්න්නේ මේ ආයතන වල බාහිර ආයතන. ඒ බාහිර ආයතනවල දැම රූපය තරයි මම රැන් කතා කරගරන්නේ. ඒ රූපයේ අනිත්‍ය එහි ඇති දුක ඒක අනාත්මය. තැ රූපය අනිත්‍ය වෙනකොට ඒක දුකයි. තැන් තමන්ගේ කෙස් පැහෙනකොට දුකක්. දත් වැටෙනකොට දුකක්. ඊළඟට හම ැලි වැටෙනකොට දුකක් හ? ඒ අව පැහැ ගැන්විලා යනකොට මූුණ ඒකාලෙ පිපිච්ච පියුමක් වගේ පසුකාලීනව අඳුරු වෙලා ලප ඇවිල්ලා පුල්ලි වගේ ඇවිල්ලා හම එකක පැල්ලං ඇවිල්ලා අර පැහැය නෑ එතකොට මේ කෙනාට දුකයි ති උත්සාහ කරනවා එක ක්‍රීම් වර්ග ගාගෙන මේක බේරගන්න පුළුවන්ද කියලා තික කාලෙකට වුරොත්තු දෙෙන. ආයි පරණ ස්වභාවේතම යනෝ ඉති මේ දැන් අපි මේ සංසාරයේ මේසැරේතමා මනුස්ස රූපයක් කම්බූුණි සමාර්කාලවල අපිටිතු වුණ මොන රූපද බලු රූප සමාරකාලවල හරක් රූප සමාරකාලවල එලු රූප සමාරකාලවල ඌරුරූප සමාරකාලවල මාළුරූප සමාරකාලවල කපුටු රූප සමාරකාලවල සරුපරූප සමාර්කාලවල මැසි මදුරු ගූම්බි ගේ රූපති වන සමාර්රකාලෝල පෙරේත අපේ බොහෝම කියන්නේ පලන්ඩ බරි විරූපී පෙරේතු සමාරකාලවල මේ අසුර රූප සමාරකාලෝල බහිරව සමාර්කාලල නිරිසත්ව රූප ඒම රූපතියාගෙන අපපු ඇතම දැම්ම පුදුවමගේමක් ගහන්නේ මේ රූපය හදාගන්න තමන් දන්න ඇ තමන් ඒකාලෙ කොයි වගේ රූපෝල දීීකර තාවකාලික ජීවිතයට ලැබිච්ච පොඩි කාලයකට හම්වෙච්ච රූපයක් කෝට්ටුවනවා. හැබැ රූපය ලස්සනට තියාගැනීම සම්බන්ධයෙන් බුද්ධ දේශනාවේ දෝෂ දර්ශනයට ලක්වෙලා නෑ විසාකාව අවුරුදු හතේදි සෝතා පන්නයි විහාරයට එනකොටත් ලස්සනට ඇඳල පැළඳලාව එක හොඳමුදාහරණය විශාකාව මහාලතා පසාදනී කියන ඒ ලස්සන ආවරණය පැළඳගෙනයියාව එක දහසක් ඒක අමතක වුණා ඊට පස්සේ ආනන්දහාමුදුරුව මුස්නා මුස්නෙෙන්ඒ කොහොමිවිතගින් ඒක පැත්තකින් අරන්තිබ්බ. එත්තරම කියරනම් මහලතා පසාදනී පළඳන්න පුළුවන් බන්දුුලමල්ලිකා විශාකා වගේ ද ශක්ති සම්පන්නේ වගේ මේ රූපිය හොතට පංච කල්්‍යානෙන් යුක්තයට විසර යනිත්තය පැළඳුවට ඒක අලංකරණය පැත්තපලාාතකනන්නේ විශාකාව මේ ආභරණය ඉට පස්සේ මොකද කරේ වන්දේශී දැම් මගන්න කියලා කවුරුත් ගත්ත නැතිද විශාකාවම මිලදීලා අරගෙන ඒකට තව දහටකෝටියයක් දාලා නවකෝටි යද්දී ලගත්තේ පිසිහත් කෝටියක් වැෑය කරල්ලා උත්සවයත් එක්කම පූර්ු ආරාමය කරලා මහා සංඝයට පූජ කර එතු ඒක අපිට පැදිලිෙන විශාකාව විහාරයට යනකොටත් ලස්සනට ඇඳලගී පැළඳ ගිය කියලලා ඒ හැබයි වටිනාදේතමා විශාකාවයට තේරෙනවා මේ සියල්ල අනිත්‍යයික. අද අප අය පලදිනවා රූපයත් එෙක්ක දිගටම රූපය මැරණකම්ම රූපය අහහාදයනවා වෛසර ගිල්ලත් ලි්ික්ටික්ස් ගාගෙන කොන්්ඩි පාට කරගෙන මේ ඔන්න මලා මෙන්න මලායින් දැද්දිත් රූපයත්තෙක් කොට්ටුව අනිත්‍යතේරෙන්නේ. සමරයට දැ ගැලපෙන්න්නෙත් නැයි මේ කප්පයීම දැන් වසට ගිල්ල දැක්කම නිකං අවලස්සනයි. ය හිතන් එයා ලස්සනයි කියලා ඊට වඩා වටිනවා ස්වභාවික විදියට හි යම එම ස්භාවික විදියට ඉන්න ඉන්නවා කෝඩ පාට කරන්න න්න සුදුයි ඒ සුද එක ලස්සනයි ස්වභාවිකයි පාට ගරපු ගම මහාාවලස්සන එකක් කෙනවා නිකයි යක්ෂ යක්ෂණී වගේ පේන්නේ ඒේවගේ තත්ත්වයක් අදාපිට මේ සමාජයේ දකිින්ද ලබෙනවා. මේ සේරටම හේතුවම කදද මේ අනිත්‍ය දුක්කා අනාත්ම රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි ගෙන එක තේරෙන්නේ ඇතිබ. ඒ නිසා පංහත්න්නේ මේ කාරණාව පී යථබහුත ඥාන දර්ශනය සම්ය ප්‍රඥාවෙන් ඇත්තදේ ඇති සැටියෙන් දකින නුවනින් දකිින් ඕවන දැන් ඊළඟට බුදුරජාණන්හන්සේ අපිට දේශනා කරන්න මේ සබ්දවල අනනිත්‍ය ස්වභාවයි සද්දා අනිච්චා සබ්ද අනිත්‍යයි යද නිච්චන් තන් දුක්ක යමක් අනිත්‍යනං ඒ දුකයි යන් දුක්කන් තදනත්තා යමක් දුකන අනාත්මයි අපේ වසගේ පවත්තඩ බෑ යද නත්තාත නේතම් මම යමක් අනාත්මනං ඒ මගේ කියල ගණ්ඩ බෑ ඒවගේම මම කියල ගණ්ඩත් බ නේසෝ හමස් ව මගේ ආත්මය කියල ගණඩබ න මේ සෝ අත්තාති ඒව මේතං යතාාභූතන් සම්මත් ප්ඥාය දට්ටබා මේ විදියට යතා භූත ඥාන දර්ශනෙන් ඒ නියම විදියට දියුණු කරපු ප්‍රඥාවෙන් දකිින් ඕන කියලලා බදුරජාන්ස දේශනා කළා. දැ බලන්ට සබ්ද ැ සමහරයගේ සබ්ද කාලයක් ගිහිල්ල වෙනස් වෙලායන ද මේ හොඳට අල් ගන්නඩ බලුවන් මේ කලාලෝකයේ ඉන්න ගායක ගායිකා වන්ගේ ජැගේ කාලිදිවිිච්ච හන් කාලයක් ගියම වෙනස්සෙලා තවගාලයක් ගිල්ල වෙනස්සවෙලා සමහරයගේ හන්ට නැතිලාෑනු අපි දන්න සමහර ප්‍රසිද්ධයින්නෝ යම්කිසි සිද්ධියක් මුල්කරගෙන හඬනෑ එතකොට දැන් ඒ පරණ තිබිච්ච ගායනාකරපු ගීත තමා දැනට පාවිච්චි කරන්න ගො අලුතෙන් කියන්න බෑ දැම් බැක්ක දනිත්වෙලා ගිය ඇති දැ අපේ එහන්ට කොහොම දනිත්වෙලා ගිය ඇ තැන් චූටිකාල චූටිලමයාගේ මහා මොලො හඩක්තියෙන්දරුවක් හරි හුරතල් විදියට කතා කරන්න අවුරුදු දාහතර පහලෝ යනකොට මේ ඔන්න තිකටක ගොර හැටි කටක් වගේ නෝ වෙනස් වුණ ඊට පස්සේ තවටික කාලයක් යනකොට තවත්ඔන්න තිවුණුඇවීයනෝ ඊට පස්සේ වයිසට යනකොට සම්බූර්යෙන්ම හඬ වෙනස්ම වෙලා ගිල්ලා අපිට හිතාගන්න බෑ ඒ කාලි ටපු කෙනාද මේ කතා කරන්න කිය අනිත්්‍ය වෙලා ගිය අනිත්්‍යවීම දුකයි ඒවගේ අපිට ඕන විදිහයට වෙනස් කරන්න බෑ හඬ අපිට ඕන විදියට ගණ්ඩබ ඒ කාලති විිච්ච ලස්සන හඬ නැවත මට ලැබේවා කිව්වට හම්බේනෑ ඒනම් ඒ කලාලෝකේ ඉන්න එමකද කරන්න ඉල්ලි මක් කරනවා මට අර හඩආප ඕන කියලා ඉස්සෙල්ලති බිච්ච හ එහම හම්බෙනෑ පට න ට ගන්නව එම් මේ සබ්දාානත්‍යයි අනි්‍යයි න දුකයි දුකයි යන්න යනත්මයි මේ විගරනය පුදු යගරන න්න පින්වත් දැ අපි සමීප අපිත් බැඳිලා තියෙන නැත්ත අපිත් එක්ක සම්බන්ධ ආයතන තියන ගනදෙන්ුව මුල් කරගෙන මේ නිවැර දිවිදියට කල්පනා කිරීමකුයි මෙතන තියෙන් ඒක යන්නේ දියුණු කරපු ප්‍රඥාවකින් දැකීමයි මෙතන තියෙන්. අපිට එහම බලන්ඩ වෙලාවක් නෑ අපි ඇස කණනාසේ දිවකය මන රූප සබ්දගන්දරස ස්පර්ෂයර්මුණු මේත් එ පැටලි පැටලීටියට මේවැ තියෙන ඇත්ත බලන්නේ ඒ තියන ඇත්තස්භාවය බලන්නේ ඒකට මුලාවෙලා ඉන්නවා මෙලෝක සත්ත්ය වෝ මේවට මුලා වෙලා ඉන්නවා මේ ලෝක සත්‍යයෝ ගයන්නේ කවුරුද මේ ඔබ අප ඔබාපසිලුසෙන මේකට මුලාවෙලා ඉන්න තැන් අපි සද්දාහා සතුටඇවී ඉන්න පිනායනෝ හොඳ යි නවත් මේ සබ්දේතියන අනිත්‍ය ඒ දුක ඒක තියෙන අනාත්මය අපිට තේරෙන්නේ ඊක තමයි බුදුරජාණන් වවාසේ දේශනාය කරනවා ගන්ධානිච්චා මේ ගඳ සුවද ඒ අනිත්්‍ය දෙයක් ඒකත්තිේ නස්සලයනවා තැ කාලයක් යැනකොට ැ නාසේ ගද සුවද දැනෙන් නැතුවයෙන තත්ත්වයක් යනවා ඒ නාසේ වැඩ කරන්න නැතු යනවා තැන් ගඳද සුවද අනිත්්‍ය වෙලයනු ැ අපිගත්තොත් ැන් ොඳ සුවන්ද තියන මලක් අපි බුදුරජාණන් වවාසිට පූජකනවා කාලයක් කනකට මේක පරවෙලාන ඒ වගේ දැන් විධ සුවන්දවර්ග තියනවා මේවැ සුවද වෙනස් වෙලානවා ැ සමහරු කැමති ඒ සුවඳ දිගටම තියෙනවන එහෙම වෙන්නේ එතකොට ඒක දුකක් තමන් කැමති අර සුවන්ද දිගට තියෙන්ට නැත් එහෙම තියන්නේ දුකක් ඒ යමක් දුකනං ඒක ඉටපස්ස යනාත්මයි ඒක අපි ටඕන විදියට පවත්ටට අපි කැමති විදියට හිටින්නේ අපි කැමති මෙ වෙන වනං හොදයි ගන්ට ඒ මෙහෙම වෙන්නේ මේ පුදු දෙයක් පෙන්වත් මේ මෙහෙම තියාගෙන තමා මේ ජීවත්තෙන් ඕ දැම් ඔය ඔය ඇත් ඔය විදියට ක්‍රියාත්මක වෙන ලෝකයක අපිට ඕන විදිහයට ජීවත්තෙන්ද පුළුවන් කියලා මිත්‍යාවක හිරවෙලා මේ මිනිස්සු ජීවත්තන්නේඒ මිත්‍යාව යටකරගෙන මේ වෙන පැලස්තර ගාගෙන ඒ පැලස්තරය දැක දැක ජීවත්වයෙන ඔය පැලස්තරය එක්ක තම ජීවත්තෙන් පුුදු අවාසනාවත තත්ත්ය මේ කොච්චර කල්ම මේ පැලස්තරයක්ක ජීවත්තෙනවා ද කල්ප ගනම් කල්පගනම් මේ පැලස්තරයක් එන්නේ අපි මේ වතාවවත් තේරු ගණ්ඩ උසාහයක් ගම්මද මේ වතාවවත් තේරුම් ගම්මද හැබැ හම තේරුම් ගන්නනම් සද්ධහ ෝන කරනවා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම අවශ්‍ය වෙනවා උනාන්සේගේ ඥානයට ගරු කරන්න ඕන ආරම්භ කරන්න එතන ඒකඇන මේ ධර්මය තේරෙන්ඩ පටන්ගන්නම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා කියන තැන ඉඳලා ඒකට තමයි සද්ධාව කියලා කියන්න ඒ නැතුව මේ තික තේරෙන්නේ මං එක අදහස් කරේ තැ සමහරු දහම් පාසල්වල විභාග පාස් කරන්න දිගෙනගන්න සමාරු ස්කෝලි විභාග පාස් කරන්න දිගෙනගන්න සමාරු විශ්වවිද්‍යාල වල විභාග පාස් කරන්න දිගෙන ගන්නවා මේ ධර්ම ඒහෙම කරා කියල මේක අවබෝධ වෙන්නේ. අපිට මේ සසරෙන් නිදහස් වෙන්ට ඕන කියන උදාර අභිලාශයෙන් අපි මේ ධර්මය සරණගියොත් බුදුරජාණන්වාසේ සරණගියොත් ඒ ධර්මය තුළ ප්‍රතිඵල ලබාගත්තු උත්තමයන්ව සරණගියොත් අන්න ඒකෙනට මාවත විවෘතු වෙනවා. ඒ නිසාම නි නිවන්මගට යොමුුවෙන්ද ඒ උතුම් නිවන්මගට යොමුුවද මේ නැවත නැවත ඉපදීපෙදිී විදින දහදුක නතර කරගඩ කැමති කෙනා මෙන්න මේ ආයතනවල සත්‍ය ස්වභාවේ තේරුම් ගතිවිති. එතකොට මේ බාහිර ආයතනවල රූපයේ තියෙන අනිත්‍ය දුක්ඛනාාත්ම සබ්දයේ තිබෙන අනිත්‍ය දුක්කානාාත්ම. එවගේ මේ ගඳ සුවඳවල තිය අනිත්‍ය දුකානාාත්ම මෙ තේරුම් ගන්න ඕන ට පින්න්නවත් ැන් ගඳසුවන්ද වල මේ තිය අනනිත්්‍ය දු කනාත්ම තේරුම් ගන්න පුද්ගලයා මේ ගඳසුවඳත් මම නෙවේ මගේ නවේ මගේ ආත්මය නොවේ කියන අවබෝධය කරයනෝ. ඉලාට රස්සය තැන් අපි ගොඩක් වෙලිලතියෙන්නේ බැඳිලාතියන්නේ චන්දරාගෙන් අහුවෙලා තියන තැනන රස කියන එක අපි හැම එක්කෙනාම හරි කැමති කෑම එකමති අයි ශ්‍රී කන්් පොඩිලම එකමති චොකලට් කන්්ඩ් පොඩි ළමයි එකැමති ඒ විධ විධහාර කද. අනිත් එක කාලවල විවිධහාරවලට අහුුවනෝ. රසය මේ රසයත් වෙනස් සෙලෑනු. ට අගග්්‍ය සූත්‍රය වගේ කාලෙදී මේ මහපොල ඒ දේශනාවට අනුවතිය නේ මේ නිකං හරියට රසයක් මේ මහපොළොේ ඇගිල්ලෙන් ලෙවකාපුම ඒකත් රහයි. පොලෝසාරය දැන් ඒක පලාත පත් වූගෙන තැ නෑ එතකොට දැන් වෙනස්සෙලාගිය දැ දැන් තියෙන ආහාරපාන කොච්චර වෙනස් ෙලාද තැන් අපිට මතක අපි පොඩිකාලේ ඒ මෝල්වලින් හදපු කිරි බොනකොට හරී රසයි සුවන්දයි ඇතට සුවන්දයන දැම් පලාාද පත් වූ කර හැම එකක් ම වෙනස් වෙලාගේල. ඉතාසල් බත් ඒ බත්තික වර්ග රහයි දැන්නිකං වීදවිදියට නිකම්මර බඩ පුරුවගන්න තියන පිටි ගුලිටිකක් වගේ වෙලාගලා. ඒතස එලවලු වර්ග ඒත් එහම ඒනර පොළුවසාරය නැති වෙලා කියලා අනි්‍ය වෙලා දැ අනිත්්‍ය වනාගේ ල අපිට කරන්න දෙන්නේ. දුකයි ඒ ගැන කතාගන්නවා මිනිස්සු ම අපි කතා කරන්නේ අනිතවීම දුකයිගගේ කතා කරාට වෙනස් කරන්න බ යදන ච්චන් තන්දුක්කං යන්දුක්කන් තදනත්තා යමක් දුකනං ඒ අනාත්මයි ඒඇන්නේ අපේ වසගේ පොත්තඩ බ අපිට ඕන විදියට මේ රස මෙසේ වේවා මේ රස මෙසේ වේවා මේම වෙන්න ඕන කිය කියල ගඩබ ඒක නිසා මේ රසත් අනිත්තේ පින්වත්. ඊළඟට පින්වන මේ ඉස්පර්ශය බුදුරජාන් වස දේශනා කරේ ඉස්පර්ශයත් අනිත්තේ පොට්ටබ්බ අනිච්චා ඉස්පර්ෂයත් අනිත්තේ දැන් ඒ කාලේ දැ තැම් බලන්ඩ සමහර රෝගී ඉතත්ත්වයන් ඇතිවුණට පස්සේ පොලොවේ පයතියලා යනවා කියලා තේරෙන්නේ තැන් අපිගත්ොත්තේම වැඩිය වැනි රෝගයන් ඇදිීච්චායට යටිපතුල් හිරි වැටීම් වෙනවා එතකොට ඒකෙන පොළොව අඩියතිේ ලගයාට දැනෙන ස්පර්ශය තැක්ක දනිත් වෙලා ගිය ඇති. ඒකාල පොඩි දෙයක් ඇඟට වැදනත් දැන නොහදට කාලයක් යැනකොට වයසර යනකොට මමුකුත් දැනන්නේ මෙන්න ඉස්පර්ශය අනනිත්‍යයි ඒ ඉස්පර්ශයේ අනිත්‍ය ස්වභාවයක් දුකායි. ඒත් අනාත්මයි ඒ ඇන්නේ අපේ වසගේ පවත් අන්නබ අපි ඕනු විදිීට පවත් ඇඩබ. එහනම් මේ අනිත්‍ය දුක අනාත්ම කියන ලක්ෂණ තුනම මෙන්න මේ ඉස්පර්ශයත් තියනවා ඒක හින්ද ස්පර්ෂයත් මගේ කිය මම කියල මගේ ආත්මය කියළ ගණ්ඩබෑ ඊළඟක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පංවත්නයේ මේ දම්මා අනිච්චා අරමුණොත් අනිත්තේැ අරමුණුත් වෙනස් වෙනවා ඇැ ඔබ මේ වෙලාවේ ධර්ම දේශනාවාහගෙන ඉන්නකොට එක පාරටම අරමුණු වෙනස් වෙලා වෙන කොහැරයනවා. අපිට ඕන විදිහයට පවත් න්න බෑ මෙන්න මේ විදිී අරමුණු ටිකක් අද දවසේ මට හිතෙන් ඕන කියලා ගණඩ පුලුවන්ද බ ඒ කැන දැන් අපි කැමති හොඳ කුසල් අරමුණුම ලැබේ වාගේලයිද මෙන්න මේ අකුසල් අරමුණුවනෝ ආන ඇද්දවලන්න කල්පනා කරල තමන් හිතුවේවත් නැතියවේ න පරණයවයිනෝ එතු අපිටෝන විදියට මේ අරමුණු ගණඩත් බෑ ඒවත් අනිත්්‍යයඒ අනිත්‍යවීම දුකයි යමක් දුකනං ඒ අනාත්මයි මගේ කියල මම කියල මගේ ආත්ම කළ ගණ්ඩ බැ මේ අරමුණුත් මගේ කියලා මම කියලා මගේ ආත්මය කළ ගණ්ඩ බෑ ද මෙතන සැහැහිෙන්ද පැහැදිලි කරන්නේ මම කියල කෙනෙක් නෑන මගේ කියල දෙයක් නෑන මගේ ආත්මය කියල දෙයක් නෑ කියන එක නේද මේ ගැඹුරින් තවතව අපිට මේ ඔස්සේ විග්‍රහ කල්ලා දෙන්නේ මේ සක්හා දිත්ති ප්‍රාණය කර ගණඩ උපකාරවන දේශනා නේද මේ තියෙන්න්නේ අන්නඒ එක අපි තේරුම් ගත යුතු. තැන් ඔන්නඒ විදියට දකිනකොට සුතවත් ආර්ශාවකයා ඒවන් පස්සම් භික්කවේ සුතවාර්ිය සාවකෝ රූපේසුපි නිබ්බින්දති. පර අවබෝධයෙන් තමා කළගරෙන සදදේ සපි නි්බින්දති සබ්දගනත් කළෙරෙනවා එන රූපත් වැඩක්නෑ සද්ධත්වැරන්න ගන්දේ සුපි නි්බින්දති ගඳ සුවද ගැනත් අවබෝධයෙන් කළ කෙරෙනවා රසේ සුපි නි්බිදති රසගනත් අවබෝධයෙන් කළගරෙනවා පොට ේ සුපි නිබ්බිින්දති ඉස්පර්ශයගැනත් අවබෝධයෙන් කළගරෙනවා දම්මේ සුපි නිබ්බින්ந்தති අරමුණු ගෙනත් අවබෝධයෙන් කලකිරෙනවා. නිබ්බිඳං විරජ්්‍යති. ඒ කලකිරීම නිසා නොඇල්ම හටගන්නවා. මේ රූප සබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේකට ඇල්ම ඇතියෙන්නේ. විරාගා විමුච්ජති. එතකොට නිදහස්සයනවා. ඒමඇ නැතිවෙනකොට නිදහස්සයනෝ. විිමුත් අස්මින් විමුත්ත මීති ඥානංහෝති නිදහස්සුනාම දැම්වම නිදහස්සුනා කියන. අවබෝධ ඥානයටය නෝ. ජාති කීන එතකොට කීනා ජාති ඉපදීම නඇතිලා යනෝ. පසිතම් බ්‍රක්්මචරියන් බඹසරවාසය නිමවෙලා යනෝ. කතන්කරණීයන් නිවන්මග වෙනුවෙන් කළ යුතු දේ කලා භවට පත්වෙනවා. නාපරං ඉත්තත්තායාති පජානාතීති ආපසුවිතින් ට උපත්තියන් නෑගන අවබෝධක් ඥානයටය නවා. වෙන මේක තමයි ඒ බාහිර අනිච්ච සූත්‍රයේ ගැන කියවෙන්නේ නැත්ත බහිර අනිත්‍ය සූත්‍රයෙන් කියවෙන්නේ. එතකොට ඒක්කම තියෙනවා බාහිර දුක්ක සූත්‍රයේ. එතකොට එතෙන්දිගේ යන්නේ රූ පම්බික්කවේ දුක්කාන් කියලා. ඒක්කම තියෙනවා බාහිර අනත්ත සූත්‍රය රූපම්බික්කවේ අනත්තා එතකොට දැන්. ඒ කරුණු තුනම තමයි ඒ කොටස් තුනකටම වෙන්වෙන් වශයෙන් ගන්න. එතකොට බාහිරානිිච්ච සූත්‍රයේදී අනිත්‍ය දුක්ක අනාත්ම තුනම එකදිකට කියවෙනවා. ඊලවස්සේ බාහිර දුක්ක සූත්‍රයේදී දුක්ක සහ අනත්ත කියන දෙක කියවෙනවා බාහිර අනත්ත සූත්‍රයේ දී අනාත්ම කියන කොටස විතරක් කියවෙනවා. එතවට මේ සමස්තය තමා මේ සූත්‍රයේ ගෙනගන්නකොට බාහිර අනිච්ච සූත්‍රයේ ගෙන ගන්නකොට අර සියල්ලම ගෙන ගත්ත වෙනවා. තේනිසා පෙන්වත්න්නේ අපි මේ ටික තේරුන් අරගෙන මේ අපි මේ සසරට ඇ සිටින්න බැදිලා සිටින මුලාවෙලා සිටින මේ රූප සබ්ද ගන්ද රස ස්පර්ෂ අරමුණෝල සැබෑ ස්වභාවය දැනගෙන මේවැයින් සඳහටම නිදහස්ෙන්ට අපි අධිෂ්ඨාන කර ගනමු අධිෂ්ඨාන කර ගනිමු ඒ සඳහා ඔබට වාසනාව උදාවේවා. අදදාවසේ මේ උදාාරතර සදහම් දේශනාව තුළෙෙන් රැස්සූ පින සක්දේවිදුන්ට විස්කන් දෙේපුතුරට දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වයිශ්‍රවණයන සතරවරන් දෙවවා රජ දරුවන්ට ආලවක දෙවියන්ට. සැපතිදි දෙවරුන්ට සදවල වාසි දෙවරන්ට ්‍රක්මකායක දෙවරුන්ට සමන සමන්දවියන් ඇතුළු පින්ංගමති දෙවියන්ට අනමෝදං කර අනමෝදං වෙත්වා දෙවුරු සද්ධහ සීල සුතතයාග ප්‍රඥා දියුණු කරගෙන අමානිවනින් සැනසෙත්වා. මේ උදාාරතර මහානීය මහාපින විශේෂයෙන්ම අපගේ පරම පූජනී කල්්‍යයාන මිත්‍ර පින්වත් ලොකුසාමින්න් වහන්සේ ද අනමෝදං කර අනමෝදම් වේවා උන්හන්සේ නිදුක්වේවා නීරෝගිවේවා සුව පත්තේවා චිර ජීවනය ලබා ගනීවා චතුරවාාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනීවා. ඒවගේම ධර්මස්ශ්‍රවනය කල පින්නතුන්ගේ නමින් අනන්ත සසරපුරාවට මිය පරලෝගිය සියලුඹ ඥාති ඉතමිත්‍රාදීන්ට අි මේ පින් අනමෝදංකරු අනුමෝදම් වෙෙත්වා. ඒ සියුදනාගේම භාවගාමී ජීවිත සපොවත් එත්වා සුවපත්වෙෙත්වා ඒ හැම දෙනාද අමානිවනින් සැනසෙත්වා. ධර්මස්ශ්‍රවනය කළ පින්වතුන්ට ඒවගේ මේ පෞුල්ලල සියලු දෙනාට දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවේ සහ නිරතුරු උතුම් කලනමිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මේ උදාරතර මහාපින හතුවාසනාවේවා මහමෙවුනාවාසේ සියලු පින්වත් ස්වාමින්වන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත්පුරන සියලු පින්වත් ස්වාමින්වහන්සේලාටත් අනාගාරිකා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් ශ්‍රද්ධාකාරය මණ්ඩලේ සියලු දෙනාටත් මේ සියලුපින් අනුමෝදන් වේවා. ඒ සීරුජනාටම උතුම් චතුරවාාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගණ්ඩ වාසන උදාවේවා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජිකයන්ටත් මේ උදාාර්තර මහාපිනේ බලයෙන් උතුම්ම චතුරාරය සත්‍යය ධර්මය අවබෝධ කරගඩ. වාසනාව් දවීවා සෑමදිනාටම තිරුවන් සරණයි නමෝබුද්ධායට.